රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මම වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම ඉදිරියට අනිවාර්යයෙන්ම සන්තෝෂ වාගෙන ආපු කෙනා සිදු කරන දෙයක් ගැන තමයි මට අද වීඩියෝ එක තුලින් කතා කිරීමට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමැත්තක් තිබෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්නට උවමනාවක් ඔයාට තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්නේ. ඔයා දන්නවනේ සන්තෝෂ් කියලා කියන්නේ පහුගිය කාලේ කෙල්ල ගොඩකට ආදරය කරපු කෙනෙක්. ඒ වගේම කෙල්ල ගොඩකගේ ජීවිතේ නැති කරපු කෙනෙක්. හැබැයි ඔයා දන්නවා ඒ තමයි සුදුමැණිකගේ යාළුව මුණ ගැහුණු දවසේ ඉඳන් මේ හැමදේම වෙනස් කරන්නට කරුණාකාරණා රසක්ම හදලා තිබුණ කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට මට ඔයත් එක්ක අවස්ථාවක් හදාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. කොහොම වුණත් අපිට මේ වගේ දෙයක් ගැන සාකච්ඡා කරන්නට අවස්ථාවක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ කෝස්සේ සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. මම මොකක් ගැනද මේ කියන්නේ කියන ගැටලුව ඔයාට මේ වෙද්දි තියෙනවා ඇති. ඒ ගැන මම මේ වෙලාවේදී ඔයාට පැහැදිලි කරලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ ගැන අපි ඉදිරියට මෙන්න මේ විදියට පැහැදිලි කරන්න ලෑස්ති වෙනවා. ඇත්තටම දැන් සුදුමැණික තනියම ඉන්න වෙලාවට මේ ගෙදර කිසිම දෙයක් ඕපන් කරන්න එපා කියන දේ ගැන ශිවා කියලා තිබුණා වුණත් සුදුමැණිකට ඒ දේවල් කරන්න පුළුවන් කමක් ලැබුණ නැහැ. ඉතින් ඇත්තටම සන්තුෂ්ගේ යාළුවෙක් නම් මේ ආවේ. යාළුවෙක් තමයි එන්නේ නැත්තේ. හැබැයි ඒ වුණාට එයාට තිබුණා මේ විදියට කෝල් එකක් අරෙහි මෙහෙ දීලා එන්න. හැබැයි ඉතින් ඒ දේවල් වලට සමත් වෙච්ච නැති ගැන තමයි පුදුමයක් තියෙන කියන කාරණාව අපිට මෙතනදී පෙන්වා දෙන්න පුළුවන්. මොකක්ද මම මේ කියන්නේ? ඇත්තටම කියනවා නම් සන්තුෂ්ගේ යාළුවාට සන්තුෂ්ට වගේ සල්ලි නැහනේ. ඉතින් ඕක තමයි ඇත්තම කතාව විදියට අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් සල්ලි නැති නිසා ගොඩාක් දුරට වීරවර්ණගේ දුව තමයි මේ ඉන්නේ කියලා වටහාගෙන වීරවර්ණගෙන් සල්ලි ගාණක් කඩා ගන්න. ගොඩාක් දුරට වීරවර්ණට මෙන්න මේ දේ ගැන ගිහින් කියනවා වෙන්න පුළුවන් කියන කාරණාව තමයි. ඇත්තටම අපිට අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට පුළුවන්කමක් ඇති කර ගන්නට වෙන්නේ කියන කාරණාවයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අවශ්‍යතාවයක් හදාගන්න කියන දේ ගැන. අද මම මෙතනදී සාකච්ඡා කරන්නට ලෑස්ති වෙනවා කියන දේ ගැන තමයි අද මම මේ වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නේ. කොහොම වුණත් මේ දක්වාම තිබිච්ච දේවලුත් එක්ක දැන් අපිට ඉදිරියට මෙන්න මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ඇති වෙනවා කියන කාරණාව ඉදිරියේදී සිහිපත් කරනවා. කොහොම වුණත් 100 ඉන්නවනේ. ඉතින් සුදුමැණිකගේ 100 මේ වෙද්දි නැහනේ. හැබැයි ඉතින් ඒ කොහොම වුණත් සුදුමැණිකට හිතෙනවා. තමන්ගේ 100 හිටියනම් තමන්ට උදව් අනිවාර්යෙන් ලැබෙනවා කියන එක පවා. ඉතින් කොහොම වුණත් ඒකම නෙමෙයි කාරණාව. ඇත්තටම මේක නා වීරවර්ණ මුදලාලි එක් කරගෙන දවසටත් ඇත්තටම කියනවා නම් වාසනාවට ශිවාත් ඉඳීවි. ඇත්තටම මේ විදියට මේ කට්ටිය මෙහෙම ඇවිත් ඉන්නව නේද කියන එක ඇත්තටම කියනවා නම් දකි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ දේ දැක්කට පස්සේ අනිවාර්යෙන් අපිට මේ වගේ විශ්වාසයක් තියාගන්න පුළුවන්. ඒ තමයි අනිවාර්යයෙන්ම සුදුමැණික වගේම ශිවා මේ ගෙදරින් පැනලා වෙන තැනකට යන්නට හිත හදාගන්නවා වෙන්නත් පුළුවන් කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න කියන දේ ගැන. අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට උනන්දුවක් ඇති කර ගන්නවා කියන කාරණාව තමයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට කැමැත්තක් ඇති කරගන්න කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අපිට පුළුවන්කමක් ලැබෙන්නේ.